ලංකාවේ රසික රසිකාවියන් ගොඩක් ඇලුම් කරන චරිතයක් තමයි උද්දීප ප්‍රේමරත්න කියන්නේ. ඔහු මේ ළඟදී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගෙන තිබුණා. මේ ඔහු ඒ පිළිබඳ පුවත්පත් කර පවසා තිබූ ආකාරයයි. උද්දීප, ඔබ ටෙලිනාට්‍ය උදෙසා ලබාගත් පරම සම්මානය මේද? ඔව්, ගොඩක් අවුරුදු වල නිර්දේශනා තියෙනවා. නමුත් හොඳම දෙන නළුවාට හිමි සම්මානය හිමුණු පරම අවස්ථාව මේක. මීට පෙර සමර සන්දවණිය වෙනුවෙන් 2016 OCIC සම්මාන උළෙලේද හොඳම නළුවාට හිමි සම්මානය ලැබිලා තියෙනවා. ඉතින් ඒ ගැන මොකද හිතෙන්නේ? ඇත්තටම හොඳයි. මොකද මම විශ්වාස කරනවා ඕනම නළුවෙක් හෝ නිළියක් ජීවිතේ එක් වතාවක් හරි සම්මානයක් ලැබිය යුතුයි කියලා. මොකද මේ සියල්ල ලැබෙන්නේ අපේ රංගනය වෙනුවෙන්. ඒ නිසා මම නම් ඔස්කා හරි එහෙම නැත්නම් කෑන්ස් තුරුලකින් ලැබුණු සම්මානයක් තරමට මේ සුමිත සම්මානය වටිනවා. කොහොමද මේ දවස්වල රැස්ට ලැබෙන ප්‍රතිචාර? මම හිතන්නේ දැන් ලංකාවේ ප්‍රේක්ෂකයන්ට ඉස්සර වගේ නෙවෙයි. Facebook සමාජාල හරහා සුදු ප්‍රචාර පුළුවන්කම තියෙනවා. මේ ප්‍රචාර නම් ඉතා ඉහළයි. ගොඩක් අය හොඳ පැත්තට තමයි රැස් ගැන කතා කරලා තියෙන්නේ. ඉතින් රැස් නරඹපු බොහෝ දෙනෙක් නිර්මාණය ගැන ගොඩක් දේවල් ලියලා තියෙනවා. ඒ අතර විවේචන අදහසුත් තියෙනවා. ඒ වගේ මේ නිර්මාණයේ තියෙන තත්ත්වය, උසස්භාවය, තාක්ෂණය, රංග ශිල්පීන්ගේ රංගපෑම ගැන විශේෂයෙන්ම කතා වෙලා තියෙනවා. මට මුණ ගැහුණු අයත් හොඳ ප්‍රතිචාර ලබා දුන්නා. මොකද අපිට ඉතිහාසයේ තිබ්බ බයිස්කෝප් සිනමාවෙන් මිදෙන්න බැහැ. ඉතින් මේ අසුරත් ඉන්නහාට ගිය නිර්මාණයක් විදිහට ප්‍රේක්ෂකයෝ රස් දකිනවා. ඉතින් මේ ප්‍රේක්ෂක ප්‍රතිචාර තමයි රස් කොතන දිවියොත්ති කියලා තීරණය කරන්නේ. ඒ නිසා දිනෙන් දින ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන නම් ගොඩක් සතුටුයි. ඔබ මෙතෙක් සීමා වෙලා තිබූ රංග පරාසය මෙදින් හිතුවේ ඇයි? හොඳ ප්‍රශ්නයක්. මෙහෙමයි, මම කියන්නේ රංගන ශිල්පියෙක් විවිධත්වය කරා යන්න ඕනේ. එතකොට තමයි රසිකත්වයේ ආවත් කාලීන වෙන්නේ. මොකද මගේ වෘත්තීය රංගනය නම් අලුත් චරිත කරන්න බය වෙන්න ඕන නැහැ. තමන් ගැන විශ්වාසයක් ආත්ම අභිමානයක් ගොඩනගා ගන්න ඕනෙත් තමන්මයි. මම රජකතා, ඉතිහාස කතා, කලාත්මක ධාරාව නිර්මාණවලට දායක වුණා. ඒ වගේම සිනමාව කර්මාන්තයක් විදිහට පවතින්නට ඕන කරන පියද ධාරාවේ නිර්මාණවලට දායක වෙන්න හේතුවක්. ඉතින් ඉදිරියටත් මෙවැනි චරිතවලද මුල් තැන දෙන්නේ ඔබ? ඔව්, ඒක අපි මේ නිර්මාණය පස්සේ තීරණය කරන්න පුළුවන්. මොකද ප්‍රේක්ෂක මොන වගේ තැනකද ඉන්නේ කියලා බලලා නිර්මාණය කරන්න ඕනේ. අලුතින් හිතන්න පුළුවන් ප්‍රේක්ෂක පිරිස අභිහි කරන්න ඕන. අතීතය වගේම අනාගතය දකින්න පුරුදු වෙන්න ඕන. එතන තමයි මම මහේෂ් චතු රස් කණ්ඩායමම ඉන්නේ. මහේෂ් රශාරහයි සීමාවට එන්නේ. කොහොමද ඔබ මහේෂ් කියන අධ්‍යක්ෂකවරයා දකින්නේ? මෙහෙමයි, මහේෂ් කියන්නේ අලුත් අධ්‍යක්ෂකවරයෙක් තමයි. නමුත් මට වැදගත් වෙන්නේ මට ලැබෙන චරිතය තුළින් මට කරන්න තියෙන දේ විතරයි. හොඳම උදාහරණේ මම සිනමාවට එන්නේ ජයන්ත චන්ද්‍රසිරි වැනි පෙවෙනි සිනමාකරුවෙක්ගේ නිර්මාණයක් තුළින්. හැබැයි රශ්යකට කලින් තිරගදුණු ආලෝක උදපාදියක අලුත්ම අධ්‍යක්ෂකවරයෙක් වෙන චත්‍රවීරමන්ගේ ඒ නිසා අධ්‍යක්ෂවරයෙක් ගැන කීව නිර්මාණය කියනට වඩා මම බලන්නේ නිර්මාණයේ ගුණාත්මක භාවය. ඒ වගේම ආත්ම විශ්වාසයෙන් පිරිපුන් තරුණ නිර්මාණකරුවන් එක්ක වැඩ කරන්න මම හරි කැමතියි. මම මහේෂ් දකින්නෙත් එවැනි නිර්මාණකරුවෙක් විදියට. ඒ වගේම අධ්‍යක්ෂකවරයා සමග හොඳ අවබෝධයකින් අපි රස නිර්මාණය කරන්න පුළුවන් වුණා. මට ගැටුම් නොතිබ්බාම නොවේ. නමුත් ඒ තුනින් වඩා සාර්ථකදේ රසට හිමි වුණා. ඒ වගේම මහේෂ්ගේ හිතේ තිබ්බ රස් සිනමාව ගේන්නම කැප වුණා කියලා මහේෂ් දන්නවා. පළමුවෙන් ඇති මායක වැඩ කරන්න ලැබීම. මොකද රස්තරම්ම මම දඩබ්බර නැති නිසා. කලාකරුවෙක් විදියට, එහෙමත් නැත්නම් රටේ පුරවැසියෙක් විදියට සමාජයේ දෙන්නේ මොන වගේ පණිවිඩයක්ද? මම කියන්නේ මේ අපේ රට ඉපදුණු රට. ඉස්සර පිටරටවල ඕනේ වුණේ කවදා හරි ලංකාව වගේ. ඒත් අද මොකද අපිට වෙලා තියෙන්නේ? ඒ නිසා මම කැමති මේ රටේ පුරවැසියෙක් විදිහට ආයෙත් රට ගැන වගේම එදා කතා කරනවා දකින්න. අපිට පුළුවන් දැන් බලන්න NASA ආයතනය ගත්තාම එතනත් ඉන්නවා අපේ ශ්‍රී ලාංකිකයන්. අපේ උගතුන් වියතුන් බොහොමයක් මේ වේදීනේ පිට රටවල. ඒ අයගේ දැනුමින් පවා අපි ප්‍රයෝජන ගන්න ඕනේ. ලෝකයේ දියුණුවත් එක්ක අපටත් ගමන් කරන්න පුළුවන්. ඉතින් උත්සාහය ගන්නයි ඕනේ. උපන්බිමට ආදරයක් ඇති කරන්න ඕනේ. අපේ දේ අගයන්න ඕනේ. මම හිතනවා එතකොට අපට පුළුවන් ලෝකයක් එක්ක තරඟ කරන්න. ඉතින් අපි ඒ දේ කරමු. ඒක තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් ඔන්න ඔහම තමයි උද්දීප ප්‍රේමරත්න පුවත්පත් කරපවසා තිබුණේ.